ගොබොර කියන්නේ ඇත්තටම මේ ගහේ වර්ධනයට අවශ්‍ය වෙන පෝෂකයන්. මේ පෝෂකයන් පිටතින් අපිට ලබා දෙන්නට ඕන වෙන්නේ මේ ගස් හැදෙන පරිසරයේදී ඒ අවශ්‍ය තරම් පෝෂකයන් ගස්වලට ලබා ගන්නට නොහැකි තත්ත්වයක් ආවම තමයි. එතකොට මේකෙදි අපි දැනගන්න ඕන වෙනවා පිටතින් කොච්චරක් ලබා දෙන්න ඕනද කියලා. එහෙමනම් පසෙන් හා පරිසරයෙන් මේ ගස්වලට කොච්චර පෝෂක ලැබෙනවද කියන එක අපිට දැනගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ ප්‍රමාණය දැනගන්න ක්‍රමයක් විදිහට තමයි අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වලා දෙන්නේ පස් පරීක්ෂා කළා පොහොර යෙදීමේ ක්‍රමය. එතකොට මේක තමයි පොහොර යෙදීමේදී වඩාත්ම විද්‍යාත්මක පොහොර යෙදීමේ ක්‍රමය වෙන්නේ. මොකද එතින්දී අපි ගස්වලට අවශ්‍ය ප්‍රමාණය පමණයි පෝෂකයන් දාන්නේ, වැඩිපුර කිසිම දෙයක් දාන්නේ නැහැ. එතකොට වැඩිපුර නොදෑම නිසා අපි මේක අපතේ යෑමත් නැති කරගන්නවා. ඒත් එක්කම පොහොර අපේ රටට ආනයනය කරන හින්දා අපි පිට රටට අපේ සල්ලි ඇදිලා යන එකත් අපිට නවත්ත ගන්න පුළුවන් අපි අවශ්‍ය ප්‍රමාණය පමණක් පොහොර දැමීම නිසා. එතකොට මං කලින් කිව්වා වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වලා දුන්න පස් පරීක්ෂා කළා පොහොර යෙදීමේ ක්‍රමය, මේ පස් පරීක්ෂා කිරීම මෙච්චර කල් සිද්ධ කරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ආයතනවල තිබ්බ පර්යේෂණාගාරවල විතරයි. එතකොට මේ පර්යේෂණාගාරවලට පස් සාම්පල් එකක් ගෙන යන එක අවශ්‍ය වෙනවා. ඉතින් මේකත් අපිට හිතුණා කාලයක් යනකොට මේක ටිකක් අසීරු කාර්යක්, ওই මහත්තුරුන්ට මේ පර්යේෂණාගාර වෙත ලං වෙන්න ටිකක් අමාරුයි. ඒ නිසා තමයි අපි හිතුවේ මේ පර්යේෂණාගාරයේ ගොවි මහත්තුරු විදියට ගෙනියන්න. එතකොට මේ කාර්යයේදී අපි කරන්නේ මේ පර්යේෂණාගාරයේ කියන්නේ මේ පස් පරීක්ෂා කිරීමේ කාර්යය පර්යේෂණාගාරයේ ත්‍රී කරන වෙනුවට ගොවි මහත්තුරුන් ගාවට ගිහිල්ලා ඔවුන්ගේ ඉඩමේදී, ඔවුන්ගේ කුඹුරේදී, එහෙම නැත්නම් ඔවුන්ගේ වගා ශාස්ත්‍රයේදී මේ පරීක්ෂා කිරීම කළා අවශ්‍ය කරන පොහොර නිර්දේශය ලබා දීම තමයි මේ වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ. එතකොට මේ මගින් ගොවි මහත්තයෙකුට හැමතිස්සෙම දැනගන්න පුළුවන් තමන්ගේ වගාවේ යන අතරේ, තමන්ගේ වගාවේ කරගෙන යන අතරේ වෙනස් වෙන පසේ තත්ත්වය වුණත් මේ මගින් දැනගන්න පුළුවන්. ඒක හින්දා මේ අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රමයේ මගින් වැඩිපුර ගොවි මහත්තුරුන් කොටසකට හොඳට සේවය කරගන්න පුළුවන් වෙයි කියලා, ගොවි මහත්තුරුන්ට තමන්ගේ පොහොර නිසි පරිදි කළමනා කරගන්නත් පුළුවන් වෙයි කියලා මේ වැඩසටහනට එකතු වුණෝති. ගොවි මහත්තුන්ට සහ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට පහසුවෙන් භාවිතා කළ හැකි ජංගම දුරකථනවලට බාගත හැකි මෙවලමක්, නොසේනම් ඇප් එකක් සකස් කිරීමට අපට හැකිවීමත් අප ලැබූ ජයග්‍රහණයක්. මෙමකින් ඉතා පහසුවෙන් ඉහත විශ්ලේෂණයට අදාළ තොරතුරු ලබා ගැනීමත්, විශ්ලේෂණයෙන් අනතුරුව එම ප්‍රතිඵල භාවිතා කොට පොහොර නිර්දේශයක් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා. සොයිල් කිට් එක ආධාරයෙන් සාම්පල් එකක් ගත්තට පස්සේ ඒ සාම්පලට අදාළව තමන්ගේ වගාවට දාන්න පොහොර ප්‍රමාණය ගණනය කරගන්න එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මං හදුව මේ සොයිල් ඩොක් ටැප් එකෙන් පුළුවන් තමන් සොයිල් කිට් එක ආධාරයෙන් පස් සාම්පලයක් ගත්තට පස්සේ ඒ සාම්පලට අදාළව තමන්ගේ වගාවට දාන්න ඕනේ පොහොර ප්‍රමාණය හරියටම දැනගන්න. මෙම පස් විශ්ලේෂණයෙහි ශාක විශ්ලේෂණ කට්ටල මගින් පොහොර භාවිතය විධිමත් කිරීමට පහසු වෙනවා පමණක් නොවෙයි, ගොවි මහතුන්ට පවා තමන්ගේ ගොවිපලේ පස් සහ ශාක විශ්ලේෂණය කර අත්‍යවශ්‍ය පොහොර පමණක් පහසුවෙන් පාවිච්චි කළ හැකි වෙනු ඇති. මේ සඳහා ඉතා සුළු මුදලක් පමණක් වැයවීමත් තවත් වැදගත් කරුණක්. මෙහි අවසාන ප්‍රතිඵල ලෙස ගොවි මහතුන්ට අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වනු ඇතී.